ගරු ස්වාමීන් වහන්ස, මේ අලුත් අම්මල තාත්තලා, මේ නූතන පරම්පරාවේ අම්මල තාත්තලා තමන්ගේ කුසින් බිහි කරන දරුවෝ ඝාතනය කරනවා, දියණියන්ව ගණිකා සේවය යොදවනවා, තම දරුවන්ව දූෂණයට ලක් කරනවා. මේ වගේ තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? මේක හේතුඵල ධර්මයක්. දැන් මේවා වැඩි වෙන්න ওই හේතුන් නිසා සකස් වෙන්නා වූ ඵලය වැඩි වෙනවා. තේරෙනවද? ওই දරුවෝ කොච්චර ඉන්නවද? සමහර අම්මලාට කියනවා මං ඔබව මරාගෙන කනවා කියන දරුවෝ ඉන්නවා. සමහර අම්මල තාත්තලා කියනවා දරුවන්ට මං ඔබව මරාගෙන කනවා කියන දරුවෝ කොච්චර ඉන්නවද? තේරෙනවද? ඉතින් ඒ වගේ ඒගොල්ලෝ ඒ මැරෙන වෙලාවෙත් ওই තෘෂ්ණාවන් සකස් වුණොත් ඊට අදාළ කුලවල ඉපදිලා ඒ දරුවා මේගොල්ලෝ මරාගෙන කනවා. තේරෙනවද? ඉතින් මේ සමාජ ඵලය තමයි අපි දකින්න ඕන. ඉතින් මේ මිනිස්සයා දුස්සීල වෙන්න මිනිස්සයාගේ හැසිරීම රටාව පිරිහෙන්න ඊට අදාළ පරිසරයන් තමයි ලෝකයේ තුල සකස් වෙන්නේ. ඒ නිසා ඉතින් ඒමයි විපාකයන් තමයි ඔයත් විඳින්න වෙන්නේ. එහෙනම් ඉතින් කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. අපි කරපු දේ අපිට සංසාරේ ලැබෙනව නෝන. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපි එවැනි දේවල් වලට අකමැති නම් අපි එවැනි දේවල් වලින් මිදිලා නිවැරදි දේ තුල ජීවත් වෙන්න. එනිසා අපි මේ ජීවිතයේ අම්මා තාත්තාට පීඩා කරමින් අම්මා තාත්තාට අකීවරුන් ජීවත් වෙනවා නම් ඊළඟ ජීවිතේ අපි පුංචි කාලෙම අපේ අම්මා තාත්තා මැරිලා යනවා. මැරිලා ගියාට පස්සේ අම්මා තාත්තාගේ රැකවරණයක් තොරව තමයි අපි ළමා නිවාසෙක හරි කොහේ හරි හැදෙන්නේ. එයි මොකද එතනත් එනං ඒ ළමා නිවාසෙ ඉන්න දරුවා අනේ අපොයි කියලා අපි කම්බුලට අත තියාගෙන වැඩක් නැහැ. ඒ ළමා නිවාසෙ ඉන්න දරුවා පෙර ජීවිතේ අම්මා තාත්තාට දැඩි ආකාරයෙන් අකීකරු වෙච්ච දරුවෙක්. එහි ඵලයේ ඒ දරුවා විඳිනවා. ඒ නිසා කොතනකවත් මෙතන වැරද්දක් නැහැ නෝන. වැරද්දක් නැහැ. ඉතින් සමාජයේ මේ අකුසල් කරා යන්න අකුසල් වලට විපාක දෙන සුදුසු ලෝකයක් තමයි අපි ඉදිරියේ ගොඩනැගෙන්නේ. ඒ නිසා අනාගතයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කිසිම අම්මා කෙනෙකුට දරුවා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් සමාජයක් නෙමෙයි අනාගතෙදි බිහි වෙන්නේ. ඒ වගේම කිසිම දරුවෙකුට අම්මා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් සමාජයක් නෙමෙයි බිහි වෙන්නේ. ඒ තරමටම මිනිස්යාගේ දුස්සීලභාවය නිසා විකෘති අදහස් සිතුම් පැතුම් නිසා මේ සමාජ සම්බන්ධතා දෙදරලා යනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේකට තියෙන එකම ගැළවීම නෝනා මේ ව්‍යසනය අපි දැනගෙන ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් යන්න ඇරලා අපි නැවතිලා ඉන්න එක තමයි අපිට තියෙන හැම දේ. අපි නැවතිලා ඉන්නවා කියන්නේ මොකද්ද? ලෝකයේ කුසල් අකුසල් සංස්කාර රැස් කරමින් ලෝකයේ ගලාගෙන යනවා. අපි මේ කුසල් අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් අපි ලෝකයේ තුල නැවතිලා ඉන්නවා. ඉතින් ඔතෙන්ද තමයි අපිට එන්න තියෙන්නේ. මෙහා විසඳුමක් නැහැ.